ඉගෙන ගත්තා එකක් හෝ දෙකක් බ්‍රේන් ගේම්ස් භාවිත කරනවා තමන්ගේ මොබයිල් එකට. වැඩිහිටියෙකුගේ මතකය තියාගන්න, මොලේ ප්‍රියහාරි ස්ටිමියුලේට් කරන්න බ්‍රේන් ගේම් එකක් හොඳයිද? ඒක ගැන ඔබ විශේෂඥතාවය තුළ මොනවද අපි දෙන්න පුළුවන් අපිට? ඒක කියන්නේ ඔක්කොම නවලිය පත්‍රය හා සිරිකත පත්‍රය ඇතුළු පත්‍ර කිහිපයක් ඔබේ මේ ප්‍රසන්ටේෂන් එකේ PDF එක නමක් ඇතුළුව ලබා ගන්න අවසරද කියලා. ඩොක්ටර් එම්මේ, ඔබතුමිය කිව්වා න්‍යෂ්ටික පවුල ගැන. ඇත්තටමම න්‍යෂ්ටික පවුල වර්ධනය වෙන්නේ මේ ලෝක නැගීමත් එක්ක, පුනරුදයත් එක්ක. ඊට පස්සේ මේ නගරේට කර්මාන්ත බිහි වුණාම මහ පවුල බිඳ වැටෙනවා. එතකොට දැන් වසර ගණනාවක් වෙනවනේ ওই தත්ත්වය. එතකොට මේ න්‍යෂ්ටික පවුල තුල ඇති වූ සංකීර්ණතා නිසා ඊට මුහුණ දෙන්න සෞඛ්‍යාංශ සැලසුම් වුණේ කොහොමද? සැලසුම් වෙලා නැද්ද? මේ වර්තමාන තත්වය ඔබතුමාගේ කතාව තුළම මේ ඇතබුලක්සේ හකුලවා මතු වෙනවා. සෞඛ්‍යාංශ මේ පිළිබඳව හොඳ විකල්ප ක්‍රියාමාර්ග වලට ගියේ නැහැ කියන එක නේද? ඩොක්ටර් දැන් තිරය පිළිබඳව පැත්තක් තියෙනවා. ඒ වගේම මහපවුල තුල
මව, පියා, දරුමල්ලන්, ආච්චි, සීයා, නැන්දා මේ සියල්ලන් එකම ගෘහයක හිටියේ. එතකොට බැඳීම් තිබුණා. ඒ බැඳීම් එක්ක මානව හැඟීම් තිබුණා. මේ මානව හැඟීම් දියුණා. මේ හුදෙක් වාණිජ ඉලක්ක කරා නගරයට සංක්‍රමණය වීමේ ගුණය වර්ධනය වුණා. අර ස්වයං පෝෂිත මේ ආර්ථිකයකට යෑමට වඩා මේ වාණිජ මට්ටම. ඒ නිසා මේ ඇති වුණු අධ්‍යාත්මික බිඳවැටීමත් මේවට ප්‍රධාන සාධක නෙමෙයිද? ඩොක්ටර්, දැන් මෑත කාලයේ තිබුණු සිදුවීම් එක්ක දැන් ওই தત્ත්වය පුපුරා ගියා. කොවිඩ් පස්නෙන් පස්නේ ආර්ථිකයේ බිඳ වැටීමත් එක්ක, රැකියා අහිමි වීමත් එක්ක මානසික ගැටලු වර්ධනය වෙලා. ඒ වෙනි පරිසරයක සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන ලොකු අභියෝගාත්මක தத்துவයක් නේද? නව සැලසුම් මොනවාද? මනස සිමුලේට බ්‍රේන් කේක තමයි ඒක ක්‍රියාකාරකම් මනස උත්තේජනය කරන ක්‍රියාකාරකම් වලින් මිනිස්යාව රකන්න ඊට අමතරව අපේ මේ දැන් අපි ඩයබටිස් ප්‍රෙෂර් වගේ දේවල් කියලානේ පාලනය කරන්න පුළුවන් මිසක් හොඳ කිරීමක් නෙමෙයි මේ ශාරීරික දෙක. ඒක වෙනතක් කියලා දෙන එකක් නෑ. පාලනයක් තමයි කරන්නේ.